අදපි අලුත් පාඩමක් පටන්ගන්නවා ලියාගන්න බලන්න අපේ අලුත් පාඩමේනම ශ්‍රීලංකාවේ පැරණි නිවාස හරි හොඳයි පුතේ ඇත අතීතේ ඉදං ගත්තම පුතේ ඇත අතීතේ අපි දන්න වනේ දරජ අපේ அති රචமாளிகா තිබலතිෙනவா. சுවිசல் රஜ மாளிகா තිபிலத்தினா வளவு තිபிலතිனாவாேது. ඒ වගේ මේ සාமான්‍ය சனத்தාව தමங்கி பௌුள் சீවිதேேගத்த කරන්න சக்கසාගத்தமே கட்டுமட்டி பலவල් තිபிலத்தினா නිவா තිබலீனா தித்தா சரலவ නිவாස கොடனகாගத்த. நேது பசு காலே தமைகி්‍රமக்්‍රமேன். මේ නිවාස දියුණුවෙන්න පටන්ගත්ති නේද. ඉතින් පුතේ මේ ශ ශ්‍රී ලංකාවේ පැරණි නිවාස කියන පාඩම යටටතේ. අපේ තවත් ඈත අතීතයට ගිහිල්ලා. හනිද ඈත අතීතයට ගිහිල්ලා. අපේ ලංකාව පැරණි නිවාස කොහොමද ඉදිකරුණේ. හනිද ඒ සඳහා භාවිත කරපු දේවල් මොනවද. හනිද ආයිගොල්ලග මේ නිවාස ඉදිකිරීමේ. තාක්ෂණය පිළිබඳව නිවාස ඉදිකිරීම පිළිබඳව වා ඉදිකිරීමේ තත්ත්වයන් කෙසේදෝන් කළේ කියලා. අපි මේ පාடමින් සාකච්ச்சා කරணවා.හ ලංකාදේ මේ පා බෞද්ධගේදා. මේ දක්වා විකාසනය ගොඩනගිලි ඉදිකිරීමේ ශිල්පයක්. හඳුනාගත හැකිය කියනවා ලංකාවේ ප්‍රාක් බෞද්ධිය යුගේ සිට මේ දක්වා විකාසනයෝ ගොඩනැගිලි ඉදිකිරීමේ ශිල්පයක් හඳුනාගත හැකය කියන මොකක්ද මේ ප්‍රාක් බෞද්ධ යුගගේ කියන්නේ. පාක් බෞද්ධයුගේ කියන පාක් බෞද්ධයුගේ කියන්නේ පුතේ බුදු දහම පැමිණීමට පෙරයුගය ශ්‍රී සම්බුද්ධ ධර්මය පැමිණන්න පෙර අපෙරටේ පැවති තත්ත්වය මහින්ද මහර හටතන් වහන්සේ මෙහි වැඩම කරන්නට පෙර පැවති යුකය අපිට ප්‍රාක්් බෞද්ධ යුගයේ කියලා කියන්න පොළවා එමනැත්තාම් ලිකිත ඉතිහාස වාර්තාාවල දැක්වෙන අවදියට පෙරකාලය. ලිිත ඉති වාර්තාාව වාර්තාාවල දැක්වෙන අවදිීට පෙරකාලේ තමයි පුතේ අපි ප්‍රාක් බෞද්ධ යග කියල කතා කරන්න හනිද විකාසනය කියන මොකද විකාසනයගෙන කෙතේරුම් විකාසනයග පැතිරීම නේද පැතිරීම ව්‍යාප්තවීම ක්‍රමයෙන් පැත්තිරවී පැති වගේ විපරිනාමීයට පත්වීම ආහිනම් මේ ලංකාවේ ප්‍රාග බෞද්යගේ ද මේ දක්වා වයාමේ පැතිරීම නිද විකාශනය ව්‍යප්ත වනු ගොඩනැගිලු ඉදිකිරීම ශිල්පයක් අපිට හඳනාගන්න පොළවා. හැනිද තොර පුතේ එයින්න මේ පැරණ නිවාස ඉදිකිරීමම් හා සම්බන්ධ තොරතුරු සමුදායක් තමයිට මේ පාඩම තුලින් ඉදිරිපත් කරන්න. නිද මේක පුතේ මහාචාර්ර සෝමදේව විසල් ියනලද ලිපියකින් උපුටා ගත්ත. කොටසක් තියන්නේ හැරි දෙහිෙනං අපේ පාඩමට පාදක වෙන්නමකක්ද මහාචාර් රාජ් සෝමදේ විසින් සම්පාධනය කර ොලිපියක් කඇසුරින් තමයි දසුම් පුතේ අපේ පාඩම සකස්සලා තියෙනෙ ැනිද පුොතේ පාතිමා දැන් අපිට ගැටලුවක් ෙනවා කෞද්ද මේ මහාචාර් රාජ් සෝමදේව කියලා කියන්නේ. නේ දුද්ධාරී මෙතුමා පරේෂණ රැසක් කල්ලා තියෙනවා මෙතුමාගේ බිද්ව සාකච්ඡා රුපවාහිනේ වගේ අන්තර්ජාලය තුළ අපිට දැක බලාගන්න පුළුවන් අහන්න බලන්න පුළුවන්න්නේද. න මේ මහාචාර රාජ් සෝම දේවයන් කියන ගොඩක් දෙනෙක් දන්නවා. අපි දැන් එතුමාගේ ලිපියක්ඇසුර නෙමේ පාඩම සකස්ය න්නේනේ දන හින්ද චුට්ටකයාගෙනි කෙටියේ ඉගෙනගම්. අනිද මේ දෙල්ගහා වත්තේ රාජ කුමාර සෝමදේව මහත කියන්නේ කැලනී විශ්වවිද්‍යාලයේ. පුරාවිද්‍යා පශ්චාත් තුපාධආයතනේ පුරාවිද්‍යාව පිළිබඳ දේෂ්ට මහාචාඩ වෙරේ. හැනිද පුරාවිද්‍යාව පිළිබඳ දේෂ්ට මහාචාරවරේ. ඒ වගේම පුතේ මෙතුමා ශ්‍රීලංකා පුරාවිද්‍ය කවන්සනේ ජේෂ්ඨ සමාජකය හුත් වෙනවා. දෙදාස් පහ අවුරුද්දේ දෙදස් පහවරුද්දෙ ලන්ඩනී යුනෝසිටි කොළජයෙහි මේ පුරාවිද්‍යා ආහිතනයෙන් මේ චර්ස්, චර්ස් වෝර්ස් පර්ේෂණ සාමාජිකත්වය ලැබීමට මෙතුම සමත් වනා. හනිද එහෙනං අපි කෙටිය මේ මහාචාරි රාට් සෝම දවයක් කියන්න කෞද්ද කියලා කතා කරන්නකොට මෙතුමා සම්මානත් අරගෙනින් තියෙනවාත් අවදුරටත් මේ පාර්ේෂණ කටයුතුවල ියලෙමින් ඉන්න විද්වති මහාචාරිවරේ ති මෙතුමා ඉදිරිපාත් කරන තාමත් වටිනා දේශන රැස්සක් තියෙනවා වලට අන්ත්‍රචාලට ගිහාම බලන්න පුළුවන් මේ දස් පහවස මේමතුමාගෙන අපිදැ කිවවි කෙටියන්නේ දකෙටීමම් මෙතුමාගෙන කියනවනම් අපට සටල අදහසත් දෙන්න පුළො මේ ශ්‍රී ලංකාවේ ප්‍රාක් යිතිහාසික යුග්ගයට අදාළව සිදුකරන කැනීම් සහ ගාභේෂන මේ ස්ොයාගෙනම් හේතුවිම් එතුමාද ප්‍රසිද්ධියට පත් වුණු මහාචාරවරයෙක් කිය ප්‍රසිද්ධ ප්‍රසිද්ියයක්ක් උස්ුලන මහාචාරවරයෙක් කියලාපිට කැටියෙන් කියන්න පොලු අමනවා සම්බන්ධ ශ්‍රී ලංකාවේ ප්‍රාකායිතිහාසික යුගේට අදාළව සිදුකරන කැනීම් පුරාවිද්‍යාතමක ැනීම් එවගේම ගවේෂන සම්බන්ධීම්. තාමත් ප්‍රසිද්ධයක් දරන මහාචාරවරයෙක් විද්වතෙක් ෙනම් එතුමාගේ ලිපියක් ඇසුලෙන් තමයි අපේ පාඩම සකස් වෙලා තියෙනෙ. හොඳයි පුතේ මේ පාඩම අපි කරන්නේ යන්න ගලින් කරගෙන යනකොට අපිට හම් වෙනවා ට අමාරුව අච්චන කිහිපයක් හැනිද මුලින් අපේ අමාරුවච්චනවල තේරුම් දෙනැගැනීම එතකට පාඩම පැහැදිලි කරන්නකොට වඩාත්තුද මේ කියන දේවල් ලොයාලට දැනගන්න පුොළුව. ඇැනිද ආදැම් මෙතන ඔවුම ප්‍රා් බෞද්ධිය උගේ කියෙනෙ එක පැහැදිලි කලා ඒ වගේම විකාශනය කියනෙක පැහැදිලි කරලා. ඉළඟට ශිෂ්ඨා චාරික කියන්නේ. නිවාසේ දිකිරීම සහ ඒවායි ජීවත්වීම ශිෂ්ඨාචාරික ලක්ෂණයක කියලා කියන ශිෂ්ටාචාරික කියන්න පොතේ මේ සමාජයේ දියුණුව. හෙමනැත්තන් සමාජයේ ප්‍රගතියේ උසස්ථත්වය කියලා කියන්න පුළුවන්. ශිෂ්ඨාචානික කියන්නේ සමාජයේ ප්‍රගතිය උසස්ථත්වේ හෙමනැත්ත සභ්‍යත්වය හැදුුණුකම. அේද ඊළඟට නිත අපට මෙතනද නිතර හම්මන වචනයක් තමයි පුරාවිද්‍යාත්මක කැනී මකක්ද. භාග්‍ය පුරාවිද්‍යාත්මක කැනීම්. හනිද භාග්‍ය පුතේ පුරාවිද්‍යාත්මක කැනීම් කියෙන මෙදැන්. මොකද මේ පුරාවිද්‍යාව කියන්නේ පැරණි වස්තු පිළිබඳව නේද පැරණි වස්තු පිළිබඳ හදාරණ විද්‍යාව පුරාවිද්‍යාව කියල කියන්නේ ති ඕ හරි කැනීම් කියල කියන්නේ මේ පුරාවිද්‍යාත්මක අවශේෂවල අනාාවරණය කැනීම් කියන්නේ පුරාවිද්‍යාත්මක, අවශේෂවල අනාවරණය අනාවරණයක්යන්න මොකක්ද අනාවරණයක්යෙන් මොකක්ද සොයා ගැනීමක් සොයා දැන ගැනීම සාධන ගැනීමක් කනාවරණයක් කියන්න පුළ අවශේෂයෝ කියන්නේ ඉතිරිය වූ කියන එක ඒළඟට අපිට මේ පාඩමේනවා ගෙබිමක් කියලා ගෙබිමක් කියලා කියන්නේ ගේයක බිම නිවසක බිම ගේක බිම එළඟට සානුවක් කියලා තියනවා. සානුවක් කියන්නේ කන්දකුඩේතිතනි තැනි තලාව ගදසානුවක්න කන්දක්කුඩ තියෙන කන්දක්කුඩ ඇති තැනි තලාවක් ඊළඟට පුතේ වරිච්චි වරිච්චි අපි හලති නොන වරිච්චි බිත් තිනේද වරිච්චි මැටියෙන් හෙදුපු නිවාස වරිච්චි කියන මේ බිත් බඳින කොට පුතේ මැට්ටි පිඩු බ්‍රාධ හොඳින් රදා සිටීමට මේ රැඳී සිටීමට බිත්තයේ පමණට ලීකනු සිටුවනම හරස් අත්තට හරිද ඊට පස්සේ රිට්ටි බැඳල සාධන සැකිල්ලට තමයි මේ වරිිච්චි කියලා කියන්න. හද එ එක අමාරුවච්චන පොතේ අරුත්ප හැදිරි කිරීමත් ඒක කියනෑ වරිිච්චි කියනමකක්ද කියන එක පාලට එත්තනින් බලාගන්නත් පුළුවන්. වච්ච ලිතව කියලා කියන්නේෙ. ප්‍රසිද්ධයි කියනෙ එකන ව්‍යාප්ත වූ කියන අදහස. ඉළඟට ආයත චතුරස්ත්‍රාකාර, ආයත චතුරස්ත්‍රාකාර කියන්නේ රජිකෝනාස්ත්‍රාකාර. හනිද ඉළඟට අවශේෂ කියනෙ ක අපිකිව් වන ත ඉත්තුර කියන නෙන. ප්‍රවේශවෙනම කියනුමකත් නායකල ඉසන කියන්නබන් ප්‍රවේශවීම කියන්? ක් හොඳ ඇතුළු වීම. ඊ ළඟට නෝස් කියල වචනයක් තියනවා. අපිට හම්බෙනව නෝස් කියලා. මොකක්දේ කියන්නේ. පලට හිතන විදිහට මොකක් ද නෝස් කියන්නේ අපිදැ පාඩම කියවනකට අපි හම්බෙන නොේ වචගේ. නෝ නෝ ධන උස් තමයි නෝ නෝස් කියන උස නැති කියන එක. නෝස් කියන්න මොකක්ද උස නැති. හරිද. අවකාශය ඉඩකඩ පශ්චාත්කාලීනව කියන්නේ පසුකාලීනව ගුරුගල් කියන්නේ මේ පොළවේ ස්භාාවකව පවති ඉතා සියුම් මංශවලින් සෑදුනු ගල් විශේෂයකර තමයි ගුරුගල් කියලා කියන්නේ. හරි. දැන්හෙනම් පපුතේ ඉළඟ චේද පාතිමා කියමු බලන්න අපි කොටසින් කොටස සාකච්ඡා කරගෙනමු. හොඳයි පපුති අපි මේටික බලමුෝ හරි අපි දැම් මුලින්ම හැදිලිරගන්න ඕනේ මොකක්ද මේ ස්තීර වාසිතාව කියලා කියන්න කියලා. හනිද ස්තීර වාසිතාව කියන්නන්නේ පුතේ අපි දන්න ඇතත් තීතයේ ජනයා නිෙද දඩයම් යුදධයක් තිබ්බා දඩයම් කරමින් ජීවත් වනානේ ද සංචාරක සංචාරකමින් තැනින් තැනට ඇවිදයමින් ආහාරය එකතු කරමින් කාලයක් ජීවත්තුනානේද ආහිනම් මේ දඩයම් කිරීම සහ තැනින් තැන ඇවිදයමින් ආහාරය එකතු කරමින් තමන්ගේ රැක අවජීවනෝපාය කරගත්ත මේ ප්‍රාක්. ඉතිහාසක යුගගේ මිනිස්සු. එකයන්නේ කෞද දැන් අපි දන්නවා ප්‍රාකා ඉතිහාසික යුගගේ කියැන ප්‍රාකා ඉතිහාස ැනෙ මේ ලිකිත ඉතිහා න ලිකිත ඉතිහාසවල වාර්තාාවල දැක්වෙන අවදියට පෙරහිටපු මේේ මිනිස්සු පුතේ. ාක යිතිහාසික මිනිස්සු පසුකාලේ පස්ස කාලේ තම්මංගමේ තැනින් තැන ඇවිධයන මේ සංචාරක ජීවිතයමි දෙලා එක තැනක නැත්තරවෙලාා දීර්ඝ කාලයක් ජීවත්වීමේ පුරුද්ධකට නැඹුරුුවීම හුරුුවීම තමයිපුතේ මේ ස්තේර වාසිතාව කියලා කියන්නේ அ ඉති புத்தே யம் ජனකෝட்டாසேක, ස්තீரවාසිතාවටே ජනකොட்டாසே පත්த்துணானம் ஏ பත්த்துணாබව பெண்ணும் කரන மூலிக்கම පதாනுக்குම දර්ශ කියබවට පත්තෙන් ස්තீர නිවාස தනාගன එයාள ජීවත් වෙනවා. හනිද ආමේ පාඩම තුළින් අපි කතා කරනව දසුම් පුුතේ මේ ශ්‍රී ලංකාවේ නිවාස තැනීම පිළිබඳ පැරණි සාධක හමෝනි ස්ථාන කිහිපයක්ම හනිද පැන්සලෙන්දන් අපේවා කතාගනකට යටින් ඉරිගහගත්ත කමක් නෑ. හනිද පුරාවිද්‍යාත්මක කැනීම්බරි ශ්‍රී ලංකාවේ නිවාස තැනීම පිළිබඳ පැරණි සාධක හමෝන ස්ථාන හනි දැන්දැම්මින්. නේද මේ ඉතාමත් දියුණු නේද දෙමහල් නිවාස ලස්සන ලස්සන නිවාසිත්තාමත් මේ උස්සාස්සේ වගේම දියුණු අලංකාර ලස්සන නිවාස තනාගත් තටේ ලස්සන නේද දියුණු නිවාස මේ හැ දෙන්න නේද මෝලික මේ එකට අවශ්‍ය අඩිතාලම නේද ඒකට අවශ්‍ය දැනුම මුලින්ම මෙන්න මේ වගේ පොඩිපොඩි මෝලාරම්භ වගේ නිවස් හැදිලා තමයි ක්‍රම ක්‍රමය විශාල දියුණු නිවාස හැදුනේ හැනි දෙහෙනම් ගොඩා කඇත අතීතෙට ගිහිල්ල තමයි අපි මේ කතා කරන්න ත ශ්‍රී ලංකාවේ පැරණ නිවාස තැනීම පිළිබධ පැරනිසාදක හමුණන ස්ථාන විද්‍යයට මේ බදුල්ල දිස්ට්‍රික්කේට අයල් මේ හල්දුම් මුල්ලේ පිහිටි කොස්වත්ත නමින් හැඳින්වෙන පෞද්ගලික තේවත්තක තිබුණු නම පුරාවිද්‍යාත්මක මේ මලින් හබුණ හදුුම් මෙතින හල්දුම් මුල්ලේ නිවසේ අතිවාාරම් පිළිබඳ අප කතා කන්නවා ඉ දෙෙන ඉසල්ලාම කතා කරනවා මේ බදුල්ල දිස්ට්‍රික්කේටායත් හල්දුුම් මුල්ලේ පිරි කොස්ස අත්ත නමින් හැඳින් වන පෞද්ගලික තේවත්තක පිහිටි මේ අතිවාරම පිරිිබඳ හරිද කිස්තුපෝර කිස්තු වහන්සේප දෙන්නත් කලින් ස්තුපූර්ව එදදා සසය පණහට අයිදා සසය පනහට පමණ අයත් වෙනවා කියලා. කියනවා. හනිද ඊළඟට කුතේ අපි කතා කරනුව රාත්න පුර දිස්ට්‍රේක්කේට අයද. රත්න පුර දිස්ට්‍රික්කට අද අයති පුංචි ගම්මානයක් කොනකුඩා ගම්මානයක් වුණ උඩරංචාමඩම පිළිබබඳවා. හනිද තුර් කිස්තුවර්ෂ ආරම්භේට සේවස් දොළහකට පමණ පෙරකාලේට එක. අයත් එෙනවා. ඊළඟට අපි මේ පාඩමෙන් කතාකවා හම්බන් තොට දිස්ප්‍රක්කේට අයත් කලින් බදුල්ල දිස්ප්‍රික්කයටට දෙවෙවැෙනිය කරත්න පුර දිස්ප්‍රික්කයට ඊ ළඟට හම්බන් තොට දිස්ට්‍රික්කේට අයත් තිස්ස මහාරාමයේ පිහිටල තියෙන කිරින්ද ගොඩවන නමින් හැදිත්වෙන ගම්මානය කිස්තුපූර්ව දෙසිය හත්තදියට පමණ අයත් වෙන. ඊළඟට ආයි නැවතත් හම්බත් තොට දිස්ප්‍රික්කේට අයත්, වලගම් පත්ව නමින් හෙඳින් වෙන ගම්මානය පිළිබඳ කතා කරනවා කිස්තුවනුශ්‍ර දෙසිය හතරයට පමණ අයිති වෙනවා හනිද ආනෝ පිරිිබඳව කතා කරනවා. හඩි ඉහිනන් දෙෙන් අපි මුලින්ම කතා කරමු . හල්දුම් මුල්ලේ නිවාසේ සභාවව රූපේ දැන් පුරාවිද්‍යාත්මක කැනීම්වලින් මේ හොයාගත්ත මේ පැරනිසාධක වලින් හොයාගත්ත මේ හල්දුම් මුල්ලි නිවසේ අත්තිවාාරම හනිදේ නිවාසේ සභාව මේක පුතේ වෘඩතාකාර හැඩෙන් තමයි තිබිලා තියෙනෙවෘරතාකාර හැඩින් යුත්ත ගෙබිමක් සහිත වනාා ඒ වගේම තමයි මේ විෂ්කම්භය මීටට දෙකයි දශම දෙකයි බින්ඳුවක් පමණ වෙනවා තවත් නිවාසේම බිත්ති හදලතියන වරිච්ච මැට්ටෙන් තමයි තනල තියන්නේ. අද වගේ දවුණු උ්‍රම භාවිතා කල්ලනෑ ඉතින් මේ පුරාවිද්‍යාඥනෝ කියනවා. වඩිච්චි මැට්ටෙන් තනල ඉදි කරලා තිබන්න ඇතැයි කියල කියන්න පුොළුවන් කියලා. හනිේද. තකොට මේට වහනේ සඳහා භාමය පාවිච්වෙලා තියෙන කිත්සියම්. දැවදඩු යොදාගෙන තමයි මේ සකස් කරන්න ඇත්ත කියලා කියනවා. හනිද වහලේ සඳහා කිසියම් කොලා අතුවර්ගයක් සහ දැවදු යොදාගන අදලතියෙනවා කියන මොකක් පිළිබඳද මේ කතා කරේ කියන්න බලන් මොකක් පිිබඳ. හල්දුම් මුල්ලේ නිවසේ ස භහාවය පිළිබඳව නේද යිතින් පොතේ මේ හල්දුමුල්ලේ ගෙබිම. කැනීමෙන් පස්සේ හම්බුණු පුරාවස්තු රැසක්ම තියනවා. පැරණි වලංක ැබිලි හම්බ වෙලා තියෙනවා පුතේ යකඩ උපකරණයකට අයත් කොටස් සම්බවෙලා තියෙනවා. එවගේම මැටියෙන් පුළුසාගත්ත පබලු කිහිපයක් හම් වෙලා තියෙනවා. හැනිද ඒවගේම තමයි පුතේ මෙතන ගත්තහම මෙත නිදී? විශේෂත්වයක් වෙනවා දැම්මි වහලේ සඳහා කොලෑ කිසියම්නේ ොලතුවර්ගයන් දැව දඩු යොදාගන්න හඳලා දෙේන්න නේ දෙේතකොට මේ කෝලාාත්තු දැවදඩු නේද ඒව සඳහා භාවිත කරනකොට මේ වහලේ සැවිලි කරන්න ඉලුක්මානා පිදදුරු පොල්ලතුවාදියෙන්මහල සෙවිලි කරා කියලා සම පසුකාලෙන්න්නේේද පසුකාලීනෝ ඉලුක්මාන පිදදුරු පොල්ලතුවලින් පවා මිනිස්සු වහල සෙවිලි කරල දයෙනවා නේ දීන මොලින්ම ල කොලාතු පාවිච්ි කරල්ලා තින වහලේ සඳහතු වවා දෙවදන්න ඉඩක් ක්‍රම ක්‍රමයේ මේ වගේ දේවල්ලොටත් මිනිස්සු පෙළබිලා තියනවා ඇතකට අද ගත්තන්නේ වර්තමාන සමාජය තුළවුන අපි දකිනොම ඇත ගම්මානවල තාමත්නේද පොල්ලතුවලින්න්නේද. බිදදුරුුව ඒ වගේ දේවල් භාවිතා කල්ලා මේ නිවෙස්සදීමට ඒ වගේ දේවල් පාවිච්චි කරනවා අපිට තාමත් දැකගන්න තියනම්. ඩි. ඊළඟට කියමු බලන්නේ ඊළඟ ටික්ක උදාඩි පුතා. දැම්ත් දැ මෙහෙමැහවොත් එහෙමනේ ද අප අපේ ඇත අතීතේ හිටපු මිනිසුන් පුතේමු තුම්මිත්තව. තමන්ගේෙ නිවාස හදන්න ඇයි මේ පරිච්චි මැටිම භාවිතකදේ. වෙන මටිවර්ගයක් භාවිත කරන්න තිීත් බන්නේද. යි වරිච්චි මට භාවිතා කරේ. තර වරිච්චි මැටි භාවිතාකරේ ඇයි කියලා අපේ මතක තියාගන්න නේවා පුතේ අපිට පහසුවෙන් උපයා සපයාගන්න පුළුවන්න්නේ අප අපට පරිසරයතුරින් අපට ලේසියෙන්ම හොයාගන්න පුළුවන් හැ දේවිතරන්නේ වෙස බහධර්මයක්ත් එක්ක වඩාත් ගැලපෙනවා ඒ පහසුවෙන් හොයාගන්න පුළුවන්න්නේ දෙසභාවික දෙයක්කඒකනේ ද ඒ වගේම එක මේ ඒහින්ද පහසුක මස්ස බාදන්නවට වඩාත් ගැලපීමත් කියන කරුණු නිසා මුතුම්මිත්ත නිවාස සධන්න වරිච්ච මැටි භාවිතා කළ තියන. බහෝරන ප්‍රශ්න පත්තරේ හරි ඇහෝත් එහෙම ඉරිගහන පෙපටෙක හරි හෝොත් මේ හල් දුම්මුල්ලේ ගෙබිමේ කැනීමෙන් හමෝ පුරාවස්තුක් වන්නේ නොවන්නන්නේ ඔ විදිට අහන්න පුළුවන්න්නේ දේ හින්දත් මතක තියාගන්නන පැරණිවලං කැබෙලේ යකඩූපකරන්නේකට අයත් කොටසාක් මැටෙන් සාදාගත් මොසසා ගත් පබුලු කිහිපයක් හම්බෙලා තියෙනවකු හල්දුම්මුල්ලේ කියන බල හෙන්ද හම්බලා තියනෙ ළමයි හල්දුොම්මුොල්ල නිවාසයන්නේ දේනිවා සත්්‍යවාලම තුළින් ඒ කැනීම් කටයුතුවල්ද හම්බ වෙලා තියනයිඉතින් පොතේ හල්දුම්මුල්ලේ පිහිට කොස්වත්ත මේ පෞද්ගලි තේවත්තකටනයායි තිනේද මේ හමේ කොස්වත්ත නමින් හැඳිලුන ෞද්ගලික තේවත්තකට. ඉති මේක පෞද්ගලිකෙ වීඩමකිින්ද වැඩිතුර කැනීම් කටයතු කරගෙනය යන්න පර්ේෂණ කටයුතු කරගෙන යන්නට හැකියාවක් තිබිලනෑ මොකද මේ පෞද්ගලික තේවත්දර හානයක් වන නිසා. එනිවාසේ සම්පෝර්්නම ගෙබිම මතුකරගන්න හැකියාවක් ලැබිනඒ පස්සයත් හැටල දමලා තියනවා එෙනම් අපිට එතකොට දහම සාක්ෂි හම්බෙනවා හදු මුල්ලීමේ නිවස නිවස පිළිබඳ සාධක කහම්බවෙලා තිනෙන ඒවස භහාවේ නේද මොන වගේ ද වල්ද භාවිත කරන්න ඇති කියලා අදහසක් ලබාගන්න පුළුවන් වෙලා තියෙනවා. ඊළඟට අපි කතා කරන්න මොකක් ද උඩරංචා මඩමයක් උඩරංචා මඩමින් හොයා ගත්ත මේ පැරණි නිවාසක ගෙබිමක්. නේද. තට මේ උඩරංචා මඩමේ නිවසේ ස්භාවය ගැන කතා කරනකොට අපිට මෙතන චායරෝපයක් දී ලතින උඩ රංචා මඩම නම් ගම්මානයේ තිබි කැනීකොට මතු කරගත් පැරණි නිවාසක අත්තිවාරමෙහි සිතියම්ගත සැලැස්ම. හද හරි මේකටත් අවධානයොමු කරන්න මේ ගෙබිම ගත්තහම පුතේ ආයත ආයත චතුරස්ට්‍රාකාර හැඩේකින් යොක්තයි මකක්ද මේ ආයත චතුරස්්‍රාකාර කියලා කිව්වේ අපි දැන් කලින් කිව්වනක් කියන්න බලන්. මෙදික් හත්තරැස් සවභාවෙන් යොක්්තයිනේ දෙෙමනැඇත මේ රිචුකෝන අස්ත්‍රාකාර සභාවයකින් හැඩයකින් යොක්තයි. හැනිද ඒවගේම බිමට පුතේ කළුගල් තමයි අතුරලා තියෙන්නේ. ඇනිද අයිතකට මේ නිවාසි මේ ගෙද්දර දිගින් ගත්තාම මීටර්. ට දහයයි දෙකයිදශම් බින්දෝකින්ද පලලමීට හයයි යටයිදශම් බින්දුවකින්ද සමන්මිත වනාා. හනිද ඒ වගේම පුති මේකේ ඇතුළත මොන වගේද. ඇතුළත ගත්තා ඇතුළති ඉඩකඩ මේ අවකාශ කොටස් දෙහෙකට බෙදල තියෙනවා. හනිද උඩ රංචා මට මේ නිවාසෑ ඇතුළගත්ත හම කොටස් දෙහකට බෙදලා තියෙනවා. තොඩේ ඒකට යොදාගනට යොදාගෙන තියෙන? බිත්තියකින් තමයි එහ වෙන්කරන තියනම ආලින්දි වකරන බිත්ති අතිවාරම කියලාිට පෙන්නල තියෙනවා නේද. ඒ වගේම දොරවුලු වස්සේ කණුුවලවලොත් මේ සිතියම් ගත සැලැස්මින් අපිට පෙන්නලා තියෙනවා ැනිීද හරි ඊ නඟට පුත්තේ අපිට මේ ඔඩරංචමටම නිවාසේ ඉදිරි පස්ස කොටසේ කැනීමෙන් හමුණු පුරාවස්තු කිහිපයක් තියෙනවා. ඒ පුරාවස්තු යන කතා කරාට පස්සේ මේ කාන්තාවන්ගේ නේද කාන්තාවන් සම්බඳ මේ කබඩු ටිකාක්හම්බවෙලා තියෙනවා නිදේ කාලෙත් කාන්තාව ලස්සන්ටින්ඩ රූපලාවන්න කටයුතු කරලා තියනවා දද යම් යම් දෙේවල් භාවිතා කරල තියෙනවා කියලා අපිට පහැදිරවෙනවා මේ කාන්තාවන්ගේ ඇ අඳුන් තැබීමට භාවිතා කරන ලෝහකරක් හම්බවෙලා තියෙනවා හරිද ඒ වගේ එ ගොල්ලඟ සීරුල ශරීරයේ පාට කරන්න යුද්දාගත්ත කහා රතු පැහැති. ගුරුගල් කැබලි දෙකක් කම්බෙලා තියෙන ගුරුගල් කියනීමේ පොළොවේ. ඉබේම සභාවි සභාවිකව පවතින ඉතා සියෝම් මංශෝලින් සෑදුන දමත් පාට නේද. වටනවන්. ගල් විශේෂයක් තමයි ගුරුගල් කියලා කියන්න එහනම් මේ ශරීරය වන්න ගැන්වීමට යොදා ගන්න කහස්සහ රතු පැහැදි ගුරුගල් කැබලි දෙක් කම්බෙලා තියෙන එහහිනම් මේ කාන්තාවන්ට නියද රූප මේ ගොල්ලගේ ශරීරයේ ලස්සන කරන්න මේ වගේ මේ ගරූපලාවන්න කටයුතු සඳහා භාවිතා කරන දේවල්කො හෙන්ද හම්බලාතිෙ උරරංචා මඩම නිවාසේ ඉදිරි පස කොටසේ තමයි මේ උර රංචා මටම නිවාසේ ඉ ඉදිරි පස්ස කොටස කැනීමෙන් තමයි මේ පුරවස්තු හම්වෙලා තිය. හැනිද ඒවගේම තමයිපපුත්තේ උඩ රංචාමටම නිවාසයේ මේ ඉදිරිපස්ස කොටසේ කැනීම් කරනකොට හම්බුණු තවත් පුරාවස්තු වලට අයිති වෙනවා මැටියෙන් හදපු මැටියෙන් සාදල පුළුස්සගත්ත පබලු කිහිප්පයක් හම්බ වෙලාතියෙන වනේ දෙගොල්ලා අලංකාරය සඳහ සහරවිට භාවිත කරන්න ඇදි. ඉළඟට පිරිස්සූ මැටියෙන් තැනූ මූර්තියයක් හම් වෙලාතියෙන ඒවත් එතකොට වැැදගත් වෙනවා. අඩි හොඳයි පපුතේත්තනින් හොඩක් අපි න අතරකමෝ එහෙනම් මේ කාන්තාවන්ට ඇත් සඳුන් තැබීමට භාවිතාකන ලෝහකූර ගුරුගාල් නේ ද පබ්බොලු මේ දේවල් හම්මනා කිව්වානේ තකොට ඉන්න මේ ඉතුරුණු කොටස්වල ස්රූපය අපි සැලකිල්ලට ගත්තට පස්සෙ මේ ගෙදර කවුරු වාසයකරනවා කියලද මේ කියන්නේ වාසයකරන්න ඇතැ කියලද මේ. අනවරනේ වෙලාති කාන්තාවන් නිඩ කාන්තාවන් වාසය කරා කියලා හිතන්න පුළුවන්. නේ දෙහනම් ඉනිවස ඉදිරිපත්තක ඉදිරි පස්ස කොටසේ කාන්තාවන් වාසය කල්ලා තියෙනවා. ඊළඟට පුද්ේ ඊළඟ දේ තමයි. නිවසේ මේ පිටිපස්ස කොටස භාවිතා කල්ලා තියෙනෙ කොස්සියකට. හනිද ඒ කොස්සයේ මුළුතන්ගේ කැනීම් කටයුතු කරනකට පුරාවිද්‍යාඥන්ට ලිපා කොයාගන්න. ලිපක් හොයාගන්න පුළුවන් වෙලා තියෙනවා ඒ වගේම තමයි ලිපාවට තිබලලා අකට පිහි. ගැබලි හයාගන්න පුළුවන් වෙලාතියන වෙයි වගේමුළு තැගේීම් පිටතට ජල ගලාෑමට කානුව. සකස් කල්ලා තියෙනවා. හනි දාහින මේ තුළින් නේදේගොල්ල මු මුළු තැන්ගේයාකු මේ මුළ තැන්ගේ හි ආහාට පිසීමක් සිදු කරලා තියෙනවා කියලා අපිට එතකොට මේ තුළින් හිතාගන්න පුොළුවන්. නේද. ඒ වගේම මේ නිවාසය තුළ තිබිල රතු පාටි ඉතාම වර්ණවදගෙන්නෝ විසිතුර කුඩා මැටි බඳුනක්කවාගන්න පුළුවන් වෙලා තියෙනවා. හද ඒ වගේම තමයිපුතේ මේ හොයාගත්ත මේ ගෙබි මේ මේ කැනීම් කටයුතු කරනකොට අවට මේ පිච්චිලාගිය වරිච්චි කැබිලි කිහිපයක් හම වෙලා තියෙනවා ඒ තුළින් තහවුරු වෙලා තියනව ඒවා මේ නිවාසේ විත්තිවලට අයිතිවේවා තමයි මෙහෙම පිලිසිලා ගිහිතිය ඒ හින්දා. මේ වරිච්චි කැබිලි දැවීගිය බවට සාක්ෂි තියනෙ හින්දා. කියලා තියෙනවා මේ නිවාසය පිච්චිලා ගිනි ගැනීමකට ගිනි ගැනීමකට ලක්වීමෙන් තමයි විනාශවෙලා තියෙන්න්නේ කියලා. හනිද මේ නිවාසතුකට විනාශ වෙලා තියෙන්නේ කොහොමද. ගිනි ගැනීමකට වෙලා හනිද ආගිනි ගැනීම කට ලක්වෙලා තමයි විනාශවෙලා තින්. හරි කියමු බලන්න පුතේ ඊළඟ ටික භාග්‍ය හරි දැන්ිහෙනම් මම්පුතේ පොඩි වීඩිය එකක් පෙන්න්නනවා මේ වීඩියෝක ටිකක් දිගයි මට සම්පූර්ණම වාලට පෙන්න්න බැරිවේ නමුත් කොටස් කිහිපයක් පෙන්න්නම් ම මේ ග්‍රූප එකට දාන්න හරි දවාලට නිදහස් වෙලාවකයතුකොට මේක බලන්න ඕනේ. අලවේ ගංගා නිනයේ මුළු තොට රක්වාන කඳු පන්තියෙන් වටවුණු සබරකමුව පලාාතේ රත්නපුරදිශ්්‍රීක්කයේ කොළොන්න ප්‍රාදේශයල් ලේකම් කොට්ටාශයට අයත් ඇමිලිපිටිය අධ්‍යාපන කොට්ටාශයේ රංචාමඩමනම් කුඩාගම්මානේ රංචාමඩම ස්කෝලට චේෂ්ඨ මහාචාර්ය පරාජ්ශෝමදේවයන් පැමිණෙන්නේ විශේෂ තොරතුරක් සොයාගනය පුරුද්දත් විනිවිධන දෑසත් සුක්ෂමඥාණයත් ඔස්සේ මහාචාරය රාජශෝම දෙේවෝ රංචා මටම පාසැල් භූමිය ඔස්සේ අතීතයට ගමන් කරයි අධභි මේ ඇවිල්ල ඉන්නේ ඔබේ ඉතිහාස කොතේ සඳහන් වන ඉතාම වැදගත් තැනකට මේ රංච මඩම පුරාණ සුසාන භූමය තියෙන තැන මේ සුසාන භූමිය අපේ ඉතිහාස ගන ගන්න කෙනෙකුට ඉතාම වැදගත්වෙන තැනක් ඒකට හේතු දෙකක් තිබෙන එකක් තමයි මේ සුසාන භූමිය පෞරාණික භාවය ඒවගේම සුසාන භූමිය කැනීමෙන් ස්ොයාගන්නා ලද නොයකුත් පුරාවස්තෝලින් පිළබිඹු කරන ඉතාම පැරණි කාලේක මේ ප්‍රදේශයේ ජීවත්වූ මිනිසුන්ගේ ජීවන ශෛ. රංච මඩම සුසාන භූමිය පිහිටා තිබෙන්නේ රංචා මඩම රජයේ විද්‍යාල භූමියේ ඇතුළ. පංචාමටම පුරාවිද්‍යා භූමිය වෙත පැමිණීමට මාර්ගයන් කීපයකි. ඔබ උඩවලවේව. වැටහෙම පළමුුවරටමක ගැන දැනග්ඩ ලැබුණේ දෙදස් හය අවුරුදය දෙදසය අවුරුද්දේ අපට ලැබිච්ච ආරංචයකට අනුව මේ විද්‍යාලයේ පැරණිම ගොඩනැගිල්ල ඉදිරිපිට පොලවේ කිසියම් ගඩොලින් කළ ඉදි කිරීමක සලකුම තියන බව අපට දැනගන්න ලැබුණා. ඒ අවස්ථාව අපිතා ඉක්ම නිම ස්ථානක ඇවිල්ලා කුමක් දැයි පරචා කරන්නට කටයුතු එක. ඇත්තෙම්ම එ දෙදස් හය අවුරුද්දේ අපි පලවෙනි වතාවට මේ ස්ථානයට ඇවිල්ලා මේක ප්‍රංචමඩම විද්‍යාල භූමේ තියෙන මේ ස්ථානයේ පරිච්ා කරකට ඇත්තටම තිබුණේ පොළොව මතුපිට මතුවෙලා තිබිච්ච පෝවලාකාර කිසියම් ඉදිකිරීම ක ලක්ුමක්. එය දිගන් අඩි හයකට පමණ ආසන්න පස්සේ අපි ඉතා පරීක්ෂාකාරීව සොයා බලනට අප්‍රිථයවුණ එවැනි විහන් කිහිපයක්ම මේ ස්ථානය තියෙන බවල. පස්සේ අපි ඒවා ක්‍රමාණ පූලව ජාරූපගත කරලා ඉතා ඉත්මනින් මහිතන්නේ අපි කරපු ඉතාම හදිසි මෙහෙයුම තමයි රංච මඩමි කළේ කිසි මාතූමයදත් අපත් කළේ කටයුත්ත කරපුවාආකාරය නිරක්ෂණය කලා අපි සොයාගැන් අවස්ථාව මැටිබඳුන් රාශ්යක් තිබුණා එක සුසාන ගර්භයක මැටිබඳුන් තිස් හයක් තිස් අටත් අතර ප්‍රමාණයක මැටිබඳුන් තිබුණන පිට ඇත්තෙන්ම මේ සුසාන ගර්භ හැතු ලිතිබිච්ච මැටිමුට්ටි. ඉහා බැලුහම ඒවා හොගක් ඒව සකපූරුවයි හදපුවා කියැන අපි දන්නන්වර සර්ල යන්ත්‍රයක් තිනවා වලං හඳන ඒ සකපූරුේ හදපු වලන් එතකොට ඒ සකපූරු පාච්චි කිරීමේ තාක්ෂණය කාලි තිබුණ ඒවනකොට දැනග හිට ෑ මේ එක කාලෙ කොච්චරදෙල ැනීම පවත්තන නකොට වල එවලන් ඇතුළේ බශ්මවශෂවලට අමතරව තිබිච්ච විශේෂමදය තමයි ඉතාම මැනවින් සහ ඉතාම ප්‍රවේශන් සහගතව සකස් කරපු තිරිවානාවලින් නිර්මාණය කරපු ගල් මෙවලම් ැන් ප දන්න ගලි මෙවලම් කෙලක්ක යන්න බොෝම ඇත කාේ මෙනටේ ගල්ලියගගේ ජීවර්ත ච මිනිස්සු ඔවුන්ගේ වැඩකටයුතු පහසු කර ගැනීම සඳහා පාවිච්චි කරපු මෙවලම් වලට ගල්මැවලම් කළකෑන් කලා විදේශය විද්‍යා පුරාවිද්‍යා කැනීමක් කළා. කැනීීමේදි සස්ොයාගන් පුළන් වනා පුරාණ නිවාසයක්. මෙ නිවාසය වරච්චි මැක්චෙන් කරපු හිත්ති සහිත එවගේම කොලාතුහවිල්ලපු හලක් පිලිච්ච නිවාසයක්. මෙ නිවාසය ඉතාම ක්‍රමෝත්තාකාරයකට ඉදි කරල පයන බව අපට පෙන්නේ. එහි ඉදිරි පස දොරතුවත් පිටු පස දොරතුුවත් උතුරු දකුණු අක්ෂයක පීටවා තිබ ඒවගේම එහි අලින්ද සිත මුළුතන්ගේ සහනි කාමරය තියෙන කොටසක මදක් එස වෙලා ගමන් කරන්න සකස් කල තිමකින් අපට තේරුුණා මේ ස්වභාවික භූවිෂමිතාවය කොයි විදිිහිද වාස්ක්‍ර ද්‍යාික නිර්ාණයක පාවිච්චි කරන්ද යයි සලසුම් කරද ඒව බගේ පි පස දත්තේ අපිට බැක ලබිනා ගල්ලලිින් කරපු බැම්මක් වගේ සවිමත් කිරීම සඳහ කරපු දයක් මේ ඔක්කොම දිහ දලොට පසයක් තේරනාා හයට ඉතාම් ක්‍රමා පහදසේ නිවාසියක්ලා නම අපර විශේෂෙන් ජනගණඩෝඔ උත්ර පරණක. පසේ මේ නිවාසේ ඇතුළේ මුළු තැන්ගේ තිබුණු ලිප ආස්්‍රේති ුණ අමුුරු පායි්ච කරලාති විදේශෘති්‍යා අරගතයවල කාලමිය දාාගක්තා මේ ස්ථානයක් මත අවුරුදු සන්දා සෙකසය පහසක පමණදදී නස්ථානය වාසභූර්මි කරගිනති මේ වාසය ඒ වාසභූර්මි කරගත්මිතදිය තරමේගේ ඇතු ලුතු වෙලාට හම්බෝමනා පින්තාවර කරපු වළඳක ප්‍රකස්ඒවාගේ කාන්තාව තව රූසපු අලන් කරමය කිරම් සදා පවිච්චි කරපු බලාසිතාාව උපහරම කීපයක් එවගේ යකඩෙම් සාධපු අතකටදාන වලල්ලක් පමීල මේ වගේ පුරවස්ක කීපයක් කර ලැ පක් ම මුචිතයි මේඒ ස්ථාන නිසට පා ඇත්තෙන්ම අපේ දේශී ජනතාව කඳුකරේ වාසයකරති බව දැන්ඩාන්නවා මේ විදරංච මටම කලක්ාන ඒ වගේ අපේ දේශී අප අපේ රටේ දීර්ග කාලයක් තිස්සේ ජීවත් මිනිසු ඒ කණ්ඩායමක් ජීවත්ය පවේශ රමෙන් කඳුකරය ගවේශනය කළ මේ කඳුකරේ ප්‍රශවාගන්න පුලන් අදට ගියත් ඇමරුම් දල්වගේ භාජ්ිකර ගල් නැතිච ගල් දැන් වර්තමායඒෙ කොටන ගවිවන් වවාසන් විනාස වෙලතිව අම්තත් බෙනනවා මූලික දාන්නය සකස්කිරීමේ කටිල්තුත් මේ කඳුවල සිද්ධ වෙලති. ඇත්ම අප දේශවය ජනතාව කඳුකරේ ජීවත්වෙචි ජනතාව තේරුම් ගන්ද අපට තිබෙන හොඳම තනක්තම දරංච මඩම ම අපිට දැන්පේනම ස්ථානය වල් පිරි වෙලතයනවා ති මේවාගේ තැන් අපට ජියරෘත කරලා රටේ ඉදිරි පරම්පරාව අපි දරුවන් අපි පාසලේ පිහාසපොත්ත ලුගරංච මටම නිවාස ඉදිරිපත් කරලා තියෙනවා මේවා නියම ආකාරයකට නඩක්තු කරලා මහජනයාට මේවා ඉදිරිපත් කරන්න අපට පුළුවන්නම් මේ අපේ රටේ ඉතිහාසේ සැබෑ සැබෑ පැති කඩවන් සාමාන්‍ය ජනතාව ජීවිතය අප එළි දරව කරන්න පුළලා මොහහි වැදගැකම තමයි අපි මතකතවා ගත යුතුයි ඉතිහාසය නිර්මාණය කරන්නේ සාමාන්‍ය ජනතාව ඉදිරියේදී ඉතිහාස ඉතින් වාස්ට විද්‍යාක්තිී නිර්මාණය කරපු මේ අලුත් අත්දැකීම එක්ක අපේ උඩරංච මටම නිවාසයත් අනිවාරයෙන් වටරවුම් නිවාසයක් වෙන්නම ඕනෙ ෝ සම්සුලන් වලට සහ කාලගුණ බලපෑම් වලට වඩා ශක්තිමත් ෝරුත්තුදීමේ හැකිියාව තියෙන්නේ වටරවුම් නිවාසවලට. ඉතින් මේ කඳු මුදුන්නේ ඉදිකරපු උඩරංච මඩම ඉපැරණ නිවාසයත් අනිවාරයම් වටරවුම් නිවාසයක් පෙන් ඕනේ. ඉදිරයේදී ඉතිහාස පොතේ තියන නිවාස ආකෘතිය වෙනස් කල්ලා මේ අලුත් වටරවුම් නිවාසය ගඩරංච මඩම පාඩමට ඇතුළත් කරන්න හාචාරය රාජ්ශෝමදවයන් බලාපොරොත්තු වෙනවා උඩරංච මට මේ බිම් සලස්ම වරලත් වාස්ත්‍රවිද්‍යාඥින් කීපදනෙක්ම නිරක්ෂණය කරයිෙන් පසුව වරලත් වාස්ටවිද්‍යාඥ සමීර ධර්මසේන නිර්මාණය කරපු ත්‍රමාන උඩරංච මඩවේ නිවාසයයි ඔබ මේ දකින්නේ වෙඩියෝකේ තවතියන අප වෙලා අහිந்தම මෙතින් අතර කරන්න ரூපකට දාන්නா ඔයාල බලන්න. හොඳ අපට දැම්පடම ෘිக்கල් අව බෝධය ඒ වගේම ්‍යකරනකොට සත් කරන්න තිනහිද. හොඳ පුතාල වගේවිේක තියෙන වෙනාව கඒක බලන්නේ. යාලට සිංහලවලට විතරක්නවේ. ඉතිහාසයටත්නේද. ඉතාමත් වැදගත් වෙන. හරි එහෙනම් මේ වීඩියක තුොඩින් ඔයාලට අවබෝධයක් ලැබෙන්න ඇති. මේ උඩරංචා මඩනම් ගම්මානේ කැනීම්වලින්පුති කැනීම් කරලා මතු කරගත්ත මේ පැරණි නිවාසය අත්තිවරම් පිබඳ තොරතුරු තවත් හොඳින් වඩා හොඳින් ලට තේරෙන් ඇැති හොයාගත්ත දේවල් ඒ වගේම මහාචාර්ය නේද රාජ් සෝමදේවම හතා ඒ පිළි බඳ දක්වන අදහස් නේද එනත් තව දුොරටත් වැඩි දුර විස්තර ඉගනගන්නේ විඩුවය එක තුෘටිකත් බලන්න. මොල ඉදලම නැහත බලන්න. හරි. හොඳයි පපුතේ එළඟටික කියමු බලන්න එහෙනම් දසන් පුතා. 6 බන්ন্তට दििస్्रரிकेட்டt හොඳයි පුද්දේ එතනින් පොඩ්ඩක් නතර කරම හරි එතකොට එනන් දැන් ඊළඟට මේ හම්බන්තොට දිස්ට්‍රික්කේට අය තිස්සමහාරාමය පිහිටි කිරින්ද ගොඩවාන සහ වලගම් පත්ව නැමින් හැම්මන ගම්වලින් හම්බුණු පැරණි නිවාස දෙකකට අයත් මේ සාක්ෂි සොයාගන්න පුරාවිද්‍යාඥන් සමත්වෙලා තියෙනවා ඒ මොනවරුද්දෙද එෙද්දහා අවුරුද්දෙ. නේද කියම බලන දැන් ඉසල්ලාම බදුල්ල දිිස්ට්‍රික්කේට අයත් හල්දුම් මුල්ලේ පහිටි කොස්සත්ත නමින් හැදින්වන පෞද්ගලක තේවත්තක නේද. නැතිබුණු ආනිවාස කැනීම්තිිකක් හොයා ගත්ත නේද ඊළඟට රත්න පුර දිස්ට්‍රික්කේටාය කුඩා ගම්මානයක් වුණු නේද උඩරංචා මඩම ඊළඟට කියන බලනගල පොත බලංහරි කියනකු මතක් වෙන වනිද බහවන්න ප්‍රශ්පත්තරයට හෝත්ේම. ඉළඟට හම්බන්තට දිස්ට්‍රික්කේටායා නම් කියන්න බල කිරිද? ගොඩවාන නේ දකිරින්ද ගොඩවාන සහ ඉළහටමොකක්ද මළගම් පත්තුවනේද වළගම් පත්ව නමින් නැහැඳින්විනගම්මානින් තිබ පැරණි නිවාස කොටස් හොයා ගත්තා හැනිද ටුඩුම මේ හොයා ගත්තේ වැෑ තින සුවිශේෂීතාවය මොකක්ද මේ නිවාසවල නිවසේ බිම පුතේ වටකුරු හැඩයක් අරන් තියෙනවා. ඒ වගේම තමයි පුතේ, කිරිින්ද ගොඩවානේ නිවාසය කිස්තපූර දෙසය අතනිි හෙදදි කරන කියලා අනුමාන කරනවාඒ වගේ මේ නිවසේ බිම බොරුලු දාලා හොඳින් තල්ල සකස් කරලා තිබුණ අර කලින් මේ නිවාසලට භාවිතා කරා වගේම වරිච්චින් තැනු නිවසක් කියරනේ වරිච්චි භාවිතා කළ තිබන පෙර නිවාස වලට හාඩි ඒ ලෝකට පුතේ කියමු බලන්න ඊළඟ චේදෙ දස්සුම් හරි හොඳයිපොද්දේ හරි යි චෙදන්නනවත්ම ආදැම්මට කියන්න බලන්න හොඳින්ම හගෙන හිට පොය පාඩම මේ කිරිින්ද තිස්සමහාරහමේ පිහිටල තිබුණු මේ කිරින්ද ගොඩවාන නිවාසිට වඩා. ඇයි මේ වලගම් පත්වේ නිවාසේ ඇයි මෙතැනිති සුවිශේෂී ස්වාගැනීමක් වෙන්නේ මොකක්කින්දද. මේ වලගම්පත්තුවේ නිවාසේ සභහවේමොක්ද. පතේ මේකේ මිනිවසේ බිම නේද ගෙබිම සකස් කරලා තියෙන්නේ සැටමීටර් තිස්පහක් පමණ ගැඹුරට පොළව හාරලා නේද එතකොට මේ නිවාසේ මේ ගෙදරබිම නේද ගැබිම සකස් කරල තියෙනෙ සැන්ටිමටර්ල් තිස්පහක් පමණ ගැම්රට පොව හැරීමේ නේ දක සවිශේෂී වෙනවනේ සභහාවේ නේද. තකොට හෙදී සෑදෙන ගැඹුරුනැති වලේ පතුළ සහ ඉවරුුවල මොනවදාලප කරලා තිබන ළමයි ගොමැටි ආලේප කරලා තිබුණා. නේද. තකට මේ පොළ වහාරල මේ විදිහහිට ගෙබිම සකස් කරන්න ඇට ගොලු යම් කිසි හේතුවක් මත්ත නේද එකන් සැලසන ප්‍රයෝජනයක් වාසයක් නිසා. මොකක් දෙහෙනං ඒවාය නිවාසය වහල නෝස්වීමේ කියන මොකක්දමං කියල දුන්න නේද නොස්වීම යැනමකක්ද නිවාසය වහල මද. අදන්නැත්තැ ියයාගන නෝස්වීම කියන උස නැති කියනක. හනිද උස නැති. ආහිනම් මේ විදිට හදාගන්නකොට වහලවල් පුයේ ඔසවුනේ නැහැ. හනිද මේ කොලාතු සෙවිලි කළ නිවාසවල වහල උත්සට හිටියෝ සුළඟට ඒ ව ගහගන යනඕනේ හසුවෙලා විනාස්ස වනවා. නැවත නැවතඉක්මනින් හදන්ඩවෙනවා නේද. ඒ නිසාහිනම් සුළඟට හසවෙලා ගහගන යන්න තින්න ඉඩකඩ වැඩි. නිවාස උසට හැඩුවත්තේ හින්ද නිවාසේ වහල ගොඩා කුස නොමැති වෙන්න මුස නැති වෙන්න මෙන්න මේ විදිහිටේ ගොල්ලො නිවාස හදාගන්න දක්ෂවෙලා තියෙනවනේද සක්ෂමව කල්පනා කරලා. තිබුණ මේ වලගම් පත්තුවේ නිවාසේ දෙකල්ලා තියෙනෙ ස්තුවර්ෂයෙන් දෙසිය ස්තුවර්ශයෙන් දෙසිය හත්තනිහෙදී පමණක් කියලත් මතකතියා ගන්න හඩි. හොඳයි පුත්තේ දොරු මේ සම්ක්‍රදායට මේ ක්‍රමීයට අයිති නිවාස මෙහෙවිතරක් නෙවේ. තවත් කොහෙද තිබිලා තියෙන්නේ කොහෙද තිබිලා තියෙන්නේ. ඉන්දීඇද ඉදී අ ඉන්දී අර ද්දීපේ ඉනම්ග ඔන්නමින් හැඳින්වෙන ප්‍රදේශයෙන්ද මෙන්න මේ සම්ප්‍රදායට අයිති ගෙබිම් හොයාගෙන තියෙනවා. හනේද තුොරු මෙවිනි නිවාස හැඳින්වීම සඳහා වල වලවා සස්ථාන කෙනෙේ එදුම මයි යොදාගන තියෙන්න්නේ අනේද ත මේ වලවාසස්ථානි ඉදිකිරීමට ඇයි මිනිස්සුන් නැබුරුුවවෙන්න ඇත්තේ නැබුරුණේ ඇයි පෙලබුණේ ඇයි යොමනේ ඇයි මකක් හේතු හින්දද ඕ අධික වියලි සුලන් සහිත කාලගුණක තත්වය හිදන ඇද මේ අික වියලි සුලන් ස හිත කාලගුණික තත්ත්වේ මෙ නිවාස ආරක්ෂා කර ගැනීම සඳහා නේද ආයිතින් පුතේ මේ අපි මේ දක්වා කතා කරපු මේ පුරාවිද්‍යාත්මක කැනීම්වලින් සොයාගත්ත නේද මේ නිවාස කොටා සිිකිරීම් වලින් නිවා සිදිිකිරීම් කටේතු අතීතේ මිනිස්සුන් නිවාසිදකිරීීමම් කටේතු දිහ අපේ බලනකොට නේද. ඒවදිහැ බැලපු හම අපිට පේනවා සෑම අවස්ථාවක් ගත්තහම පුතේ සෑම ඉදිකිරීමක්ම කලින් ඉතාම් පැල්පතක් සරූපයෙන් ඉස්සර තිබුණක් නේද. සෑම අවස්ථාාවම පස්සෙ කාලේ වඩා ස්තීරසාර දියුණු ගොඩනැගිලි ඉදි කරන්න අවශ්‍ය කරන මඟ පෙන්වීම ඒතුරෙන් මිනිස්සුන්ට ලැබෙන්න්න ඇතින ඒක්‍රමක්‍රමේ දැන් මුලින් ඒ පැල්පතක සවරූපෙන් හැදුවනන්න දීට වඩා ඊළඟ ට එෙන්න මිනිසු. ඊළංඟ පරම්පරාාවේ වන දනුමලබාගල තවත්හොඳට. දනවන ඉතිහාසේ තුළින්න්න වර්තමානය ගොඩ නගාගන්න ඉතිහාසේතුන ැනුම්ම ඒ ආක්ෂණයේ ආකල්පනේද. ඒ ඒ දැනුම මත පදනංකල ට වඩාටිකක් ඉදිරිට යනවානේ දෙහිනං අපිට ඒවා. ඒව පැරනිිකාලේ මේ අවම තාක්ෂණයක්යටට තත්තාමත් දියුණු නැති තත්වක තිබුණකිලා හකදන්න බෑ. ඒව තුළින් තමයිපුතේ ක්‍රමක් ප්‍රමයින් මේ සමාජයේ දියුණු වෙලා න දදක්වා මේ ස්තීරත්. සාර ස්තිරසාට දීවුණු නෙද නිවාස ඉදි කරන්න ඒ අවශ්‍ය දැනුම සැපවනිේ අපේ අතීත මුතුන්ම්මිත්තන්ගෙන් ලැබුණ දැනුම මත පදනම්ක ලේන අපේ වෙයිගන ගන්න ඕන නේ දේවාපි අධ්‍යනය කරන්නනේ ගවේශණය කරන්න වන ොයා ගන්නඕනේ නද ඒවා පිළිබඳ අධ්‍යනයකන්නෙකි තාමත්ම පැදගත්.